HIV ආසාදනය කියන්නේ පහසුවෙන්ම වළක්වාගත හැකි රෝගයක්. HIV වෛරසය ශරීරය ඇතුළට ඇතුළු වුණාට පස්සේ වසර 8ක් 10ක් විතර කාලයක් යනවා රෝග ලක්ෂණ මතුවෙන්න. HIV ආසාදනය වැඩිපුරම බූමෙන්නේ අනාරක්ෂිත ලිංගික ආශ්‍රය මගින් HIV ආසාදිතයෙකු සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම තුලින්. මෙය ඉතාමත් පහසුවෙන් කොන්ඩම් එකක් නිවැරදි ලෙස පාවිච්චි කිරීමෙන් වළක්වා ගත හැකි. ඒ වගේම තමයි තවත් සමහර අය වැඩි අවදානම් කණ්ඩායම්වල යෙදෙන අයට අපි නිතරම වැඩි අවදානම් කණ්ඩායම්වල යෙදෙන අයට අපි තවත් අලුතෙන් ඖෂධයක් තියෙනවා අපි ඒකට කියන්නේ ප්‍රෙප් කියලා. ප්‍රෙප් ඖෂධය ලබා ගැනීම තුළින් තමන්ට HIV අවදානම වළක්වා ගැනීමට හැකියාවක් තියෙනවා. HIV ආසාදනය සම්බන්ධයෙන් සහ අනිකුත් ලිංගාසිත රෝග සම්බන්ධයෙන් රජය මගින් පවත්වන ලිංගාසිත රෝග සායන 41ක් දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක වගේම පවතිනවා. මේ සායනවලින් සේවාවන් ලබා ගැනීම සඳහා යන ඕනෑම කෙනෙක්ගේ රහස්‍යභාවය 100%ක්ම සුරකිනවා. ඒ වගේම තමයි මෙම සායනවලින් වැළැක්වීම, රෝග විනිශ්චය, රෝගයක් තියෙනවා නම් රෝගය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ ලබලා දෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උපදේශනත් ලබලා දෙනවා. HIV මේ ආසාදනය ගත්තහම මෙම වර්ෂයේ 2023 වර්ෂයේ දැනට 695ක් නව ආසාදිත රෝගීන් වැඩි වෙලා තියෙනවා. මේ 2023 වර්ෂයට සාපේක්ෂව 14%ක වැඩිවීමක්. මේ HIV ආසාදනය ගත්තහම මේ අතුරින් වැඩිපුරම මේ රෝගයට නතුවන්නේ ලිංගිකව සක්‍රීය වයසේ පසු වෙන, ඒ කියන්නේ අවුරුදු 20ත් 30ත් අතර අය තමයි වැඩිපුරම වාර්තා වෙලා තියෙන්නේ. ලෝක UNAIDS ආයතනය මගින් ඇස්තමේන්තුවක් ලබලා තියෙනවා. ඒ ඇස්තමේන්තුව අනුව ශ්‍රී ලංකාවේ 4100ක් පමණ ඇස්තමේන්තු ගත වෙලා තියෙනවා. එතකොට මේ HIV ආසාදනය පාලනය කිරීම සඳහා ගෝලීයාල මුදල යටතේ දිස්ත්‍රික්ක 15ක වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නුවණ සංවිධාන හරහා ජාතික ලිංගාසිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහන සමග එකතු වෙලා. එතකොට මේ රාජ්‍ය නෝන ආයතනවල කණ්ඩායමේ අවුට්‍රීච් වර්කර්ස්ලා අපි මේ පුහුණු කරලා තියෙනවා. ඒගොල්ලනුත් මේ HIV ආසාදනය සඳහා ටෙස්ට් කරන්න පුළුවන්. ඒගොල්ලන්ටත් මේ පරීක්ෂා කිරීමේ පුහුණුව ලබල දීලා තියෙනවා. ඒ වගේම තමයි නෝපෝ ෂුව කියලා ඇප් එකක් තියෙනවා. ඕනෑම කෙනෙකුට නෝ ෆෝ ෂුව කියලා ඇප් එක පාවිච්චි කරලා ලිංගාසිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනට අයත් ඕනෑම ලිංගාසිත රෝග සායනයකට පැමිණීමට මේ ඇපොයින්ට්මන්ට් එකක්, එහෙම නැත්නම් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ට අවශ්‍ය කරන කොන්ඩම්, එහෙම නැත්නම් ලුබ්‍රිකන්ට්ස් ගෙදරට නොමිලේ කුරියර් සර්විස් එකක් ළමින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට පරීක්ෂාවක් කරවීමට අවශ්‍ය තාවයක් ඇත්තන් ගෙදරටම ස්වයං පරීක්ෂණ කට්ටලයක් ලබා ගෙන්වා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට අපි ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලලා සිටිනවා මේ සේවාවන් ලබා ගන්න, නෝපෝ ෂුව ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම තමයි මේ නෝපෝ ෂුව ඇප් එකෙන් තමන්ට අවදානමක් තියෙනවද කියලා බලන්න පොඩි ප්‍රශ්නාවලියක් දාලා තියෙනවා. මේ ප්‍රශ්නාවලියෙන් ඇසෙස් කරාම තමන්ට තමන්ව පිළිබඳව ඇගෙයීමකට ලක් කරලා තමන් අවදානමකද ඉන්නේ කියලා ලබා ගන්න පුළුවන්. නැවත වාරයක් අපි විශේෂයෙන්ම මේ මතක් කරන්න කැමති, මේ සියලු සේවාවන් ලබා දෙන්නේ ජාතික ලිංගාසිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකය, ඒ වගේම ලිංගාසිත රෝග සායන, මේ සියලු දේවල් වලින්ම නොමිලේ තමයි මේ සේවාවන් ලබලා දෙන්නේ. ඒ වගේම ජාතික ලිංගාසිත රෝග ඒඩ්ස් මර්ධන සායනයත් සමඟ වැඩ කරන
රාජනුවන සංවිධානත් මේ සේවාවන් නොමිලේ ලබල දෙනවා. මීට අමතරව කොළඹ මේ සහගම්පා හැන දිස්ත්‍රික්කවලත් ඉරිදා දිනයන් වලදී නියමිත ඉරිදා දිනයන් වලදී ප්‍රෙප් සායන ලබල දෙනවා. ඒ ප්‍රෙප් සායන වලින් තමන්ට අවදානමක් තියන අයට ඒ අවශ්‍ය කරන වැලැක්වීමේ බෙහෙත් ලබල දෙනවා. ඊට අමතරව දිවයින පුරා තියෙන සියලුම ලිංගාසිත රෝග සායන වලින් ප්‍රෙප් මේ ඖෂධ ලබල දෙනවා. අපි ජනතාවගෙන් සාදරයෙන් ඉල්ලා සිටින්නේ අපේ සේවාවන් ඉතාමත්ම රහස්‍යභාවය සුරකින පරිදි නොමිලයේ එක එක්කෙන පුද්ගලයාට අදාළව සේවාවන් ලබා දෙනවා. ඒ සේවාවන් ලබා ගන්න අපිට කියන්න පුළුවන්ද මේක දැන් මේක ඇසුරු නැතත් මේ රෝගී බොවි මේ වෙනත් මොකක්ද තියෙන මේ විදි? තව මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මවගෙන් ආසාදිත මවකගෙන් දරුවාට මේ රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. නමුත් 2019 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරා අපි මවකින් දරුවාට HIV සහ සිපිලිස් යන රෝග සම්ප්‍රේෂණය වීම තුරන් කරා කියලා සහතිකය ලබල දුන්නා. ඒ වගේම තමයි සියලුම ගර්භණී මාතාවන් දැනට ඒ ගර්භණී සමයේදී HIV පරීක්ෂණයකට ලක් කරලා ඒ පරීක්ෂණයෙන් එම ගර්භණී මාතාවන් මේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව පොසිටිව් තත්ත්වයකට පත් වුණොත් ඔවුන්ට අවශ්‍ය කරන බෙහෙත් ලබා ඖෂධ ලබා දෙනවා දරුවාට රෝගයේ සම්ප්‍රේෂණය නොවන ආකාරයට. ඊළඟ එක තමයි ජාතික සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික රුධිර පරීක්ෂණ සේවාවන් මගින් සෑම ලේ සාම්පලයක්ම HIV පරීක්ෂාව ඇතුළු අනෙකුත් ලේබලින් බෝ වෙන රෝගවලට පරීක්ෂා කරනවා. 2000 වර්ෂයෙන් පස්සේ කිසිම කෙනෙකුට මේ වෙනතක් ලේබලින් HIV බෝවිල් සම්ප්‍රේෂණය වෙලා නැහැ. ඒකට හේතුව සියලුම රුධිර සාම්පල් පරීක්ෂාවකට ලක් කරන නිසා. අපේ සමාජයේ අපේ පුරවැසියෝ ලැජ්ජයි මේවා එන්න පරීක්ෂණයක් කරගන්න. අනිත් එක ඔහු නිවසින් කොන් වෙයි, සමාජයෙන් කොන් වෙයි. මේ වෙනි තත්ත්වයක් උදා වෙනවද මේ පරීක්ෂණයක් කරගැනීම තුල, මේ රෝගය හඳුනා ගැනීම තුල? නැහැ. පරීක්ෂණයක් කර ගැනීම තුළින් යම් කිසි කෙනෙකුට පරීක්ෂණයේ ප්‍රතිඵල ධනාත්මක නම් අපි ඔවුන්ට ඖෂධ ලබා දීම වගේම ඒ නියමිත උපදේශන මාලාවක් ලබලා දෙනවා. මේ උපදේශන මාලාව තුළින් ඔවුන්ට ඒක උපදේශන මාලාව වෙන්නේ එක එක රෝගියාට වෙනස් විදියකට, ඒ තමන්ගේ අවශ්‍යතාවය අනුව. එතකොට එතෙන්දී ඔහුට ශක්තියක් ලැබෙනවා ඔහු කොහොමද සමාජයට මූණ දෙන්නේ කියලා. ඒ වගේම තමයි අපි 100%ක්ම රහසිගත භාවය මේ සුරකිනවා. එතකොට මේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න තියෙන්නේ මේ රහසිගත භාවය යයි දෝ කියන සැකයක් මත. ඒ නිසා ඒක කිසිම කෙනෙකුට ඒ පිළිබඳව බියක් ඇති කරගත යුතු නැහැ. අපේ රටේ වැඩිපුරම දකින්න කොහෙන්ද හඳුනා ගන්න ලැබෙන්නේ මේ රෝගීන් බහුල වශයෙන් මේ රෝගයට මේ ආසාදෙන රෝගීන්? අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකම ඉන්නවා. ඒ වගේම තමයි බස්නාහිර පළාතේ කොහොමද ජනගහනය වැඩි හින්දා වැඩිපුරම රෝගීන් වාර්තා වෙනවා. ඊට අමතරව මේ කොළඹ සායනයේ HIV ආසාදිත අයගෙන් කොළඹ සායනයේ 40%ක් විතර ප්‍රතිකාරවලට එනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මොකද තමන්ගේ සමහර අය පොඩි මැලිකමක් දක්වනවා තමන්ගේ ළඟ තියෙන සායනයට යන්න. ඒ හින්දා කොළඹ සායනයට ඒ හේතුව නිසාත් වැඩිපුර පැමිණෙනවා. රෝගීන් මැලිකමක් දක්වනවානේ ඉදිරිපත් වෙන්නේ. ඒ තුලින් ඔවුන්ට බලපාන මරණීය තර්ජන තියෙනවද රෝගීන්? රෝගීන් මැලිකමට, ඒ කියන්නේ තමන් පරීක්ෂාවක් සඳහා එන්න මැලිකමක් දක්වන්නේ තමන්ගේ තොරතුරු තව කාට හරි දෙයි කියන සැකය මතු කරගෙන ඒ තොරතුරු ලබලා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි
මං හිතන්නේ මේ සේවාවන් පිළිබඳ හොඳ අවබෝධයක් රෝගීන් ඒ කියන්නේ වැළඳිච්චාය කෙරෙහි ඇති වෙනවා නම් සහ අවදානම් තත්ත්වයේ ඉන්න අය අවබෝධයක් ලබා ගත්තොත් ඒ තත්ත්වේ මගහැරිලා යන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිම කෙනෙක් මේ රෝගය වැළඳුන කෙනෙක්ව කොන් කිරීම පහත් කිරීම නොකළ යුතුයි. මොකද කොන් කිරීමක් කරොත් එහෙම වෙන්නේ තවත් රෝගීන් පරීක්ෂාවලට ලක් නොවෙනවා. ඒ තුලින් මේ රෝගය වැඩිපුර බෝ වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝගෙම ඉල්ලන්නේ ඒ HIV වැළඳී ඇති අයටත් සියලුම මානව හිමිකම් සතු වෙනවා. ඒ වගේම සේවාවන් රෝග ප්‍රතිකාර ලබා ගැනීමට තියෙන අයිතිය අපි සුරකිනවා. ඒ වගේම කිසිම කෙනෙකු මේ රෝගය වැළඳුනා කියලා රොක්කොම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අයගෙන් සාමාන්‍ය ක්‍රම මගින් මේ රෝගය බෝ වෙන්නේ නැහැ. මේ රෝගය පැතිරෙන තැන්, ඒ කියන්නේ ජනතාව පොදු ස්ථාන වලට යන ජනතාව වැඩිපුරම එහෙම බෝ වෙන ස්ථාන කියලා එහෙම සලකන්න බැහැ. මොකද ඒකට හේතුව එහෙම ස්ථානවලින් නෙමෙයිනේ මේක බෝ වෙන්නේ. මේක බෝ වෙන්නේ යම් කිසි කෙනෙකු HIV වැළඳී ඇති කෙනෙකු සමග අනාරක්ෂිත ලෙස ලිංගික සම්බන්ධතා පවත්වීම තුළින්. එතකොට ස්ථානය මොකද්ද කියලා කියන්න අපහසුයි. HIV වැළඳිච්ච අය එකතු වෙලා කරන ප්‍රජා සත්කාර ආයතන තුනක් තියෙනවා. ඒ පොසිටිව් නෙට්වර්ක් කියලා අපි කියනවා මේ ආයතන තුන. මේ ආයතන තුනම ජාතික ලිංගාසිතුව ඒඩ්ස් මර්ධන වැඩසටහනත් සමග අත්වල් බැඳගෙන අපිත් එක්ක එකතු වෙලා තවදුරටත් සමාජයේ HIV වැළැක්වීම සම්බන්ධයෙන් අපිත් එක්ක කටයුතු කරනවා. එතකොට ඉතාමත් සුහදශීලීව අපිත් එක්ක නිතර ගනුදෙනු කරලා ඒ වැඩසටහන් වලට ඒගොල්ලෝ සහභාගි වෙනවා. ඒ HIV සමග ජීවත් වෙන අය දෙන දායකත්වය ඉතාමත් වැදගත් වෙනවා ජාතික ලෙස HIV වැළැක්වීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි HIV සමග ජීවත් වෙන කෙනෙකුට අනියත බියක් කිසිසේත් ඇති කරගත යුතු නෑ. සාමාන්‍යව අසුරු කරාට ගෙදර HIV ආසාදිතයෙකු ජීවත් වුණාට පාසලේ දරුවෙක් HIV ආසාදිත ළමයෙක් ආවට වැඩපළක HIV ආසාදිත කෙනෙක් වැඩ කරා කියලා එහෙම කිසිම කෙනෙක් එහෙම අනියත බියක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මගින් සාමාන්‍ය ගනුදෙනු වලින්දී බෝ වෙන්නේ නැති නිසා. ඒ වගේම තමයි HIV සමග ජීවත් වෙන කෙනෙකු ප්‍රතිකාරවලට එන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. HIV සමග ජීවත් වෙන කෙනෙකු නිසි ආකාරයට වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගත්තොත් එයාගෙන් තවත් කෙනෙකුට ඒ HIV ආසාදනය බෝ වීමට හැකියාවක් නැහැ. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා U=U. ඒ කියන්නේ HIV සමග නියමිත බෙහෙත් HIV සමග ජීවත් කෙනෙක් නියමිත බෙහෙත් වටවරුව පාවිච්චි කිරීම තුළින් මේ වෛරස් මට්ටම මැනිය නොහැකි, කියන්නේ undetectable level එකට එනවා. එතකොට එයාගෙන් තව එක්කෙනෙකුට HIV වැළඳීමේ හැකියාවක් නැහැ. ඒ නිසා HIV සමග ජීවත් වන අයටත් අපි ඒගොල්ලෝ සමග ඒගොල්ලන්ට ප්‍රතිකාර ගැනීමට තියෙන අයිතිය පිළිබඳ අයිතිය සුරකිය යුතුයි. මේ HIV සහ අනිකුත් ලිංගාශ්‍රිත රෝග බෝ වෙන්න හේතු වන සාධකයක් මොකද්ද? දැන් කොහේ තැනකද? කොයි තැනකද? දැන් මේ පුවත්පත් වල දැන් තැන් ස්ථාන ගැන කියවෙනවා. මේ කියන ස්ථානවල විතරද? තවත් තැන් නැද්ද? මේ බෝ වෙන්නේ ඇයි? ඒක කොහොම ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ඕනම ස්ථානයේ ඕනම තැනක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ දැනුම නැතිකම තමයි මේ ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ. දැනුම කියන්නේ මේක එකපාරට අවුරුදු 20න් පස්සේ මේ දැනුම ලබා දෙන එක ටිකක් අමාරුයි. ආකල්පමය වෙනසක් ඇති කරන්න. එතකොට මේ සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා වයසට සරිලන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයේ පාසල් පාඨමාලාවට ඇතුළත් කර යුතුයි. ඒකෙන් අදහස් වෙන්නේ කොහොමද මේක දෙන්නේ කියන එක. ඒ මේක දෙන්නේ වයසට සරිලන විදිහට. කොහොමද කෙනෙක්
අපචාරවලින් වැළැක්වෙන්නේ කොහොමද, ලිංගික අපචාරවලින් වැළැක්වෙන්නේ කොහොමද, කොහොමද තමන්ගේ ශරීරය රැකගන්න ඕනේ, මේවා සේරම වයසට සැරිලන ලිංගික අධ්‍යාපනයේ තියෙනවා. එතකොට මේක ඒ අවශ්‍ය ප්‍රමාණයට දරුවට ලැබුණොත් අපිට මේ අපිට ලැබෙන දිගු කාලීන ප්‍රතිඵල ඉතාමත්ම වැඩි. එතකොට දැන් සමහර ක්ලිනික් එකට එන අය අහුවම ඇයි ඩොක්ටර් මේවා අපිට කලින් කියලා නොදුන්නේ කියලා අහනවා. ඒකට ප්‍රධානම හේතුව අපේ අධ්‍යාපනයේ සමහර තැන්වල පොඩි හිඩස් තියෙනවා පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය හරියට දරුවාට ඒක ඩිලිව වෙන්නේ නැති එක. මම හිතනවා පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය හරියාකාරයට පාසල් සිසුන්ට ලැබලා දුන්නොත් මේක අපිට දිගු කාලීන ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා. සමහර දෙමව්පියන්ට මේක හරියාකාරව දරුවාට උචිත ආකාරයට කියලා දීමේ කුසලතාවයක් නැහැ. එතකොට වෙන්නේ එතකොට ඒ සඳහා ඒ කුසලතාවය ගුරුවරු සතු වෙනවා. ඒ ගුරුවරුන්ගෙන් ඒක ලබා දිය යුතුයි. දැන් එතකොට මේ ඔබ තුමියලා දැන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මේ සෞඛ්‍ය සේවාව හැටියට පාසල් ඒ වගේම ආයතන වැඩ කරන ජනතාව මේ වයස් මට්ටම් වලට මේ ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවද? එහෙම වැඩපිළිවෙළක් තියෙනවද? ඔව්, සෑම දිස්ත්‍රික් සායනයකින්ම ලිංගාසිත රෝග ඒඩ්ස් මර්ධන අනුයුක්ත තියෙන ලිංගාසිත රෝග සායන මගින් එක එක අදාළ ප්‍රදේශයේ තියෙන අවශ්‍යතාවය අඳුනගෙන ඒක ඒ අධ්‍යාපනය ලැබලා දෙනවා. සමහරලාට ඒක වර්ක් ප්ලේස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාව වෙන්න පුළුවන්, ඒ වගේම සමහර ස්කූල වෙන්න පුළුවන්. හැබැයි ඒ සියලු දේ මම දකින්නේ ඒවා ඇඩ්හොක් ප්‍රෝග්‍රෑම් විදිහට අපිත් කරනවා මේ ප්‍රධාන සායනිනුත් ගිහිල්ලා. මේක ක්‍රමානුකූලව හැම ළමයෙකුටම ලැබෙන විදිහට පාසල් අධ්‍යාපනයෙන් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලැබලා දිය යුතුයි.